අලුත් අවුරුද්ද මේ වැඩි උර ටැක්ස් එකත් එක්ක ලංකාවෙන් බාණ්ඩ මිලදී ගන්නවට වඩා AliExpress වගේ පිටරට වෙබ්සයිට්ස් වලින් ඔන්ලයින් බාණ්ඩ ඕඩර් කරන එක ගොඩක් වාසිදායකයි කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. ඔයා ඔයාගේ ෆෝන් එකට අවශ්‍ය බෑක් කවර් එකක්, ටෙම්පර් ග්ලාස් එකක් මේ වෙනකොට වෙළඳපොළෙන් මිලදී ගන්න ගියොත් එහෙම මේ වෙනකොටත් ඔයාලට මිල බලා ගන්න පුළුවන් මිල දෙගුණ වෙලා තමයි තියෙන්නේ. නමුත් AliExpress වගේ වෙබ්සයිට් හරහා ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් ගොඩක්ම ගොඩක් අඩු මුදලට මිලදී ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. ඉතින් අද වීඩියෝ එක මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද 2024 දී අපි AliExpress එකෙන් හරියට ඕඩර් එකක් දාගන්න කියලා. ඔයාලට AliExpress ගැන දැනුමක් තියෙන්න පුළුවන්. ඔයාලට AliExpress ගැන කිසිම දැනුමක් නැති වෙන්න පුළුවන්. ඔයාලා හැමෝටම තේරෙන විදිහට ගොඩක් සරලවම තමයි අද මම වීඩියෝ එක අරගෙන ආවිල්ලා තියෙන්නේ. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාගේ ලයික් එක අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට දාන්න. ඒක මට කරන ලොකුම ලොකු උදව්වක්. ඒ වගේම ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කලා ඊට හැපෙත්න බෙල් අයිකන් එකත් ඕල් දාලා ක්ලික් කරන්න. ඊළඟට පුංචි ඇඩ් එකක් යනවා. ඔයාලට මේ ඇඩ් එක අවශ්‍ය නැත්නම් ෆාස්ට් ෆෝවර්ඩ් කරලා මේ ඇඩ් එක මග හරින්න පුළුවන්. මේ තියෙන්නේ ලන්සු තියන්න පුළුවන් ලෝකයේ ලොකුම සයිට් එකක්. ඔයාට මේකේ තියෙන ක්‍රීඩා වලට ලන්සු තියලා ඒවා ජයග්‍රහණය කරොත් ගොඩක් මුදල් ලිපීමේ හැකියාව තියෙනවා. මුල්ම වතාවට ඔයා මේකට ලියාපදිංචි වෙනකොට ටෙක්මාස්ටර් 1 කියන කේතය භාවිත කරොත් එහෙම ඔයාට රුපියල් 35000ක් දක්වා අමතර දීමනාවක් ලබා ගන්නත් පුළුවන්. ලන්සුවක් තියන්න කලින් ඔයා තැම්පත් කරන මුදල අනුව ඔයාට ලැබෙන දීමනාව වෙනස් වෙනවා. ඔයා මේකට ලියාපදිංචි වුණාට පස්සේ ඔයාගේ යූසර් නේම් එකයි රහස් සංඛ්‍යාව බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ ඊමේල් එකත් පහත සඳහන් කරන්න තියෙනවා. ලියාපදිංචි වෙනවත් එක්කම දීමනා මුදල් ලබා ගන්න කියලා බොත්තමක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ බොත්තම ක්ලික් කරලා මුදල් තැම්පත් කරලා ඔයාලට පුළුවන් අමතර දීමනා මුදල් ලබා ගන්න. ඔයා AliExpress එකෙන් ඕඩර් එකක් දානවා නම් මුලින්ම ඔයාලට AliExpress account එකක් තියෙන්න ඕනේ. ඉතින් මම මේට කලින් දාපු මෙන්න මේ වීඩියෝ එකේදී කතා කරා කොහොමද AliExpress account එකක් හදන්නේ, AliExpress account එක verify කරන්නේ කොහොමද, AliExpress account එකේ settings ටික හදාගන්නේ කොහොමද, AliExpress account එකට ඔයාගේ delivery address add කරන්නේ කොහොමද. මේ හැම දෙයක්ම මම මේ වීඩියෝ එකෙන් ගොඩක් සරලව කතා කරා. ඉතින් ඔයාලා තාමත් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මම පළා description එකේ link එක දාලා තියෙනවා. මේ link එක හරහා ගිහිල්ලා ඔයාලට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. හරි, අපි එමු අද වීඩියෝ එකට. ඔයා AliExpress app එක ඔයාගේ ෆෝන් එකෙන් ඕපන් කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ ඉන්ටර්ෆේස් එකේ ඔයාලට පේනවද ටිකක් පහළට වෙන්න account කියලා මිනිස් රූපයක් වගේ icon එකක් තියෙනවා. ඔයා මෙන්න මේ icon එක උඩ ක්ලික් කරන්න. මේ icon එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාව මේ වගේ තැනකට වැටෙනවා. මෙතන උඩම ශ්‍රී ලංකා කොඩිය ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේක උඩ ක්ලික් කරන්න. මේක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාට මේ වගේ settings කිහිපයක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ship to කියලා තැන. ඔයාට මෙන්න මේ ship to කියන එක උඩ ක්ලික් කරලා ඔයාගේ country එක change කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා ඉන්න වෙන රටක් නම් ඒ රටට අදාළ country එක ඔයාට මෙතනින් select කරන්න පුළුවන්. නැත්නම් ශ්‍රී ලංකා කියලාම තියාගන්න. ඊට පස්සේ ඔයාට currency එක change කරන්න පුළුවන්. ඔයාගේ currency එක වෙන රටක currency වලට මාරු වෙලා තියෙනවා නම් ඔයාට මේක LKR විදිහට මාරු කරගන්න පුළුවන්. නැත්නම් ඔයා ඉන්න වෙන රටක නම් ඔයා ඉන්න රටට අදාළ currency වලට ඔයාට මේ settings වලින් currency එක change කරගන්නත් පුළුවන්. අවශ්‍යයි නම් විතරක් මේ දේවල් මම කියලා දීපු විදිහට ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. මම දැන් ආපහු AliExpress app එකේ home එකට ආවා. home එකේ උඩම ඔයාලට බලා ගන්න පුළුවන් search bar එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ search bar එකේ තමයි අපිට අවශ්‍ය දේ ටයිප් කරලා සර්ච් කරන්න තියෙන්නේ. ඔයාලට මිලදී ගන්න අවශ්‍ය ඕනම දෙයක් මෙන්න මේ search bar එකේ ටයිප් කරලා ඔයාලට සර්ච් කරන්න පුළුවන්. මම දැන් iPhone 13 back cover කියලා ටයිප් කරගෙන සර්ච් කරා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපිට ගොඩක් ලොකු සර්ච් ලිස්ට් එකක් ඇවිල්ලා තියෙනවා. මේ සර්ච් ලිස්ට් එකේ උඩ කොනට වෙන්න ඔයාලට මේ වගේ settings icon එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ icon එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ menu එකක් open වෙනවා. මේ open වෙලා තියෙන්නේ filters. මේවා use කරන්න කොහොමද කියලාත් මම දැන් ඔයාලට කියලා දෙන්නම්. මෙතන උඩින්ම තියෙන free shipping කියන එක ඔයා select කරන්න. එතකොට ඔයාට පෙන්නන්නේ free shipping තියෙන items විතරයි. ඒ කියන්නේ ඔයා shipping වලට අමතරව මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. ඔක්කොම free shipping තියෙන items තමයි ඔයාලට පෙන්වන්නේ. ටිකක් මැදට වෙන්න ඔයාලට price කියලා එකක් බලා ගන්න පුළුවන්. මේකේ min සහ max කියලා කොටස් දෙකක් තියෙනවා. මේකේ min එකට ඔයා දාන්න ඕනේ ඔයා මිලදී ගන්න කැමති අඩුම මිල. ඒ වගේම මේකේ max කියන එකට ඔයා දාන්න ඕනේ ඔයා මිලදී ගන්න කැමති වැඩිම මිල. උදාහරණයක් විදිහට මම මේකේ min කියන එකට 100 දානවා. ඒ වගේම max කියන එකට 1500 කියලා දානවා.
එතකොට මට පෙන්වන්නේ රුපියල් 100ත් රුපියල් 1500ත් අතර මිලදී ගන්න පුළුවන් අයිටම්ස් ටික විතරයි. හරි. ඊට පහලින් ඔයාලට රිවියුස් කියලා එකක් බලා ගන්න පුළුවන්. මෙතන තරු හතරක් දාලා n up කියලා තියෙනවා. ඔයාලා මෙන්න මේක උඩත් ක්ලික් කරන්න. මේක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාට පෙන්වන්නේ තරු හතරට වඩා වැඩි රිවියුස් තියෙන අයිටම්ස් විතරයි. ඒ කියන්නේ ගොඩක් කට්ටිය ඕඩර් කරපු ඒ වගේම ගොඩක් හොඳ කස්ටමර් රිවියුස් තියෙන අයිටම්ස් විතරයි. ඔයාලා මේක සිලෙක්ට් කරොත් ඔයාලට පෙන්වන්නේ අනිවාර්යයෙන්ම ඔයාලා මෙන්න මේකත් සිලෙක්ට් කරන්න. දැන් ඔයාලා මේ පහල තියෙන රතු පාට show result කියන බටන් එක උඩ ක්ලික් කරන්න. මේ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයා මෙතනින් සිලෙක්ට් කරපු ෆිල්ටර්ස් වලට අදාළ අයිටම්ස් ටික විතරයි ඔයාලට මෙතනින් පෙන්වන්නේ. බැක්කවස් විතරක් නෙවෙයි ඔයාට AliExpress එකෙන් මිලදී ගන්න අවශ්‍ය ඕනම අයිටම් එකක් මේ විදිහට ෆිල්ටර්ස් දාලා ඔයාලට සර්ච් කරලා ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මේ ආපු සර්ච් ලිස්ට් එකෙන් මම මෙතන තියෙන එක අයිටම් එකක් තෝරගන්නවා. මේ උඩම තියෙන බැක්කව එක. මේ බැක්කව එකේ මිල සඳහන් කරලා තියෙන රුපියල් 307යි. ඒ වගේම මේ බැක්කව එකට ෆ්‍රී ෂිපින් තියෙනවා. ඒ වගේම මිලට එහා පැත්තෙන් ඔයාලා හොඳින් බලන්න මේ අයිටම් එකෙන් බැක්කවස් 10000කට අධික ප්‍රමාණයක් සෙල් වෙලා තියෙනවා. ඔයා හැම වෙලේම AliExpress එකෙන් බාණ්ඩයක් මිලදී ගන්නවා නම් ඔයා මිලදී ගන්න යන අයිටම් එක කීයක් සෙල් වෙලා තියෙනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න. මේ වගේ ගොඩක් සෙල් වෙලා තියෙනවා නම් ඒක මිලදී ගන්න ගොඩක් හොඳ අයිටම් එකක්. ඒ වගේම 5ක් 10ක් 15ක් වගේ පොඩි ප්‍රමාණයක් විකිණලා තියෙනවා නම් ඒක මිලදී ගන්න එපා. මම දැන් මේ බැක්කව එක උඩ ක්ලික් කරලා මේ ඇඩ් එක ඇතුළට යනවා. ඇඩ් එක ඇතුළට ගියාට පස්සේ අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මෙතන උඩින්ම මේ අයිටම් එකේ ෆොටෝස් දාලා තියෙනවා. ෆොටෝස් කිහිපයක් තියෙනවා. මේ ෆොටෝස් එහා මෙහා කරලා ඔයාට මේ මිලදී ගන්න යන අයිටම් එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. මෙතන ටිකක් පහලට ආවට පස්සේ ඔයාලට ස්පෙસિෆිකේෂන්ස් කියලා තැනක් බලා ගන්න පුළුවන්. මෙන්න මේක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලා මිලදී ගන්න යන අයිටම් එකේ ස්පෙસિෆිකේෂන්ස් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා මිලදී ගන්න යන අයිටම් එක හදලා තියෙන්නේ මොන වගේද? මේකේ තියෙන ෆන්ක්ෂන්ස් මොනවද? මෙන්න මේ වගේ දේවල්. හරි. ඊළඟට ඔයාලා බලන්න ඕනේ ඔයාලා මිලදී ගන්න යන අයිටම් එකේ කස්ටමර් රිවියුස්. ඔයාලට පේනවා ඇති මේ අයිටම් එකෙත් මේ විදිහට ස්ටාර් රේටින් එකක් තියෙනවා. හරියටම මෙන්න මෙතන මේ අයිටම් එකට 4.6ක ස්ටාර් රේටින් එකක් තියෙනවා. ඒ වගේම කීයක් විකිණලා තියෙනවද කියලාත් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ස්ටාර්ස් කියන කොටවා ක්ලික් කරන්න. මෙන්න මේ තියෙන ස්ටාර් රේටින් එක මෙන්න මේක උඩවා ක්ලික් කරන්න. මේක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාව කෙලින්ම කස්ටමර් රිවියුස් වලින් ඕපන් වෙනවා. මෙන්න මෙතන අපේ ලංකාවේ කොඩිය වැටලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ අපේ ලංකාවේ කොඩිය උඩ ක්ලික් කරන්න. මේක උඩ ක්ලික් කරාට පස්සේ මෙතන තියෙන කස්ටමර් රිවියුස් වලින් ලංකාවේ අපේ කට්ටිය දාලා තියෙන කස්ටමර් රිවියුස් ෆිල්ටර් කරලා පෙන්වනවා. ඉතින් මේ කස්ටමර් රිවියුස් බලලත් ඔයාලා මිලදී ගන්න යන අයිටම් එක හොඳයිද නරකයිද කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයා මිලදී ගන්න යන ඕනම අයිටම් එක කස්ටමර් රිවියුස් බලන්න. ලංකාවේ කට්ටියගේ කස්ටමර් රිවියුස් නැත්නම් පිට රටවල් වල කට්ටියගේ කස්ටමර් රිවියුස් බලන්න. ඒව හරි බලලා අයිඩියා එකක් ගන්න. එතකොට ඔයාලා මිලදී ගන්න යන අයිටම් එක ඕඩර් කරන්න කලින් ඒ අයිටම් එක ගැන හොඳ අවබෝධයක් ඔයාලට ගන්න පුළුවන්. හරි. ඊළඟට ඔයා බලන්න ඕනේ ඔයා මිලදී ගන්න යන අයිටම් එකට ඩිස්කවුන්ට් කූපන් හරි ස්ටෝ කූපන්ස් හරි තියෙනවද කියලා. ඒක චෙක් කරගන්න ඔයා මෙන්න මෙතන මේ තියෙන ස්ටෝ කූපන්ස් කියන එක උඩ ක්ලික් කරන්න. හරියටම මෙන්න මෙතන මේක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ඩිස්කවුන්ට් කූපන් හරි ස්ටෝ කූපන්ස් හරි බලා ගන්න පුළුවන්. ටික වෙලාවක් ගිහිල්ලා මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා. මෙතනින් ඔයාට ගැලපෙන කූපන්ස් තියෙනවා නම් විතරක් මේවා කලෙක්ට් කරගන්න. මේ කූපන්ස් ඔයා යූස් කරනවා නම් ඔයා මිලදී ගන්න යන අයිටම් එකේ වටිනාකම රුපියල් කීයට වඩා වැඩි වෙන්න ඕනේද කියලා මේ කූපන්ස් වල පැහැදිලිව වෙන වෙනමම දාලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා ටිකක් වටිනාකමෙන් වැඩි අයිටම්ස් මිලදී ගන්නවා නම් මේ වගේ කූපන්ස් ඔයාට කලෙක්ට් කරගෙන යූස් කරන්න පුළුවන්. නමුත් මම මේ මිලදී ගන්න යන බැක් කවර් එක ගොඩක්ම ගොඩක් මිල අඩු බැක් කවර් එකක්. ඒ නිසා මට මෙතන තියෙන කූපන්ස් කලෙක්ට් කරගෙන යූස් කිරීමේ හැකියාවක් නැහැ. අන්න ඒ නිසා ඔයා මිලදී ගන්න යන අයිටම් එකට යූස් කරන්න පුළුවන් කූපන් එකක් තියෙනවා නම් විතරක් මෙතනින් කලෙක්ට් කරගන්න, නැත්නම් මෙතනින් බැක් වෙන්න. මෙතන මගේ ඕඩර් එකට යූස් කරන්න පුළුවන් කූපන් එකක් නැති නිසා මම මෙතනින් බැක් වෙනවා. හරි. ඊළඟට ඔයා බලන්න ඕනේ ඔයා මිලදී ගන්න යන අයිටම් එකට ෆ්‍රී ෂිපින් තියෙනවද කියලා. ඒක ඔයාට මෙන්න මෙතනින් බලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ඉන්ටර්ෆේස් එකේ ටිකක් පහළට ආවට පස්සේ ඩිලිවර් කියලා තැනක් තියෙනවා. මෙන්න මෙතනත් මේ අයිටම් එකට ෆ්‍රී ෂිපින් තියෙනවා නම් ඒක බලා ගන්න පුළුවන්. කෝඩ් එකක් දාන්න කලින් මම මේ කියපු දේවල් අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න. මේ දේවල් චෙක් කරලා ඉවරනාට පස්සේ ඔයාට පුළුවන් මේ රතු පාට buy now කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඔන්න ඊළඟට ඔයා මිලදී ගන්න යන අයිටම් එකේ මොඩල් එක ඩිසයින්
එක කල එක වගේ දේවල් ඔයාට තෝරගන්න එනවා. මම මෙතනදී ඕඩර් කරන්න යන්නේ බෑක් කවර් එකක් නිසා මට මගේ ෆෝන් මොඩල් එක තෝරන්න වෙනවා මුලින්ම. ඉතින් මම මෙතනදී iPhone 13 කියන එක සිලෙක්ට් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් සමහර විට අපි මිලදී ගන්න යන අයිටම් එකේ දාලා තියෙන මිල අපි තෝරන ඩිසයින් එක අනුව කල එක අනුව මොඩල් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා දකින්න ඇති කලින් රුපියල් 300 ගානක් තමයි මේක මිල පෙන්නවුවේ. නමුත් මම iPhone 13 කියන එක සිලෙක්ට් කරාට පස්සේ මේකේ මිල රුපියල් 401ක් විදිහට වැඩි වුණා. ඔයා මිලදී ගන්න යන අයිටම් එකේ මොඩල් එක හෝ ඩිසයින් එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාට ඊට පහලින් මේකේ කලර්ස් මොනවා හරි තියෙනවා නම් ඔයාට කල එකක් තෝරගන්නත් තියෙනවා. ඉතින් මම මෙතනදී තෝරගත්තේ බෑක් කවර්ස් නේ. බෑක් කවර් එකට අදාළ මොඩල් එක තෝරවුවා. ඊට පස්සේ මට ඊට පහලින් මට අවශ්‍ය කල එක සිලෙක්ට් කරන්න තියෙනවා. ඉතින් මෙතනින් මට කැමති කල එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. කල එක වෙනස් වුණා කියලා ප්‍රයිස් එක අඩු වැඩි වෙන්නේ නැහැ. ඒ තියෙන ප්‍රයිස් එකමයි තියෙන්නේ. ඉතින් මම මේ බ්ලූ කල එක සිලෙක්ට් කරගන්නවා. මෙතන යටින්ම ඔයාලට බලා ගන්න පුළුවන් ෆ්‍රී ෂිපින් කියලා ෂිපින් මෙතඩ් එකක් දාලා තියෙනවා. ඉතින් මෙතන ෂිපින් මෙතඩ් එක විදිහට තියෙන්නේ කේනියෝ සුපර් ඉකොනොමි ග්ලෝබල් කියන ෂිපින් මෙතඩ් එක. ඒ කියන්නේ SL පෝස්ට් එක හරහා එන ෂිපින් මෙතඩ් එකක් හරහා තමයි අපි මේ ඕඩර් එක දැම්මොත් අපිට ඩිලිවර් කරන්නේ. ඉතින් මේ ෂිපින් මෙතඩ් ගැන ඔයාලට අයිඩියාස් නැත්නම් මම මීට කලින් දාපු වීඩියෝස් වල මේ ෂිපින් මෙතඩ් හැම එකක් ගැනම වගේ කතා කරලා තියෙනවා. ඒ වගේම මෙතන එස්ටිමේට් ඩිලිවරි ඩේට් කියලා දිනයක් දාලා තියෙනවා. ආසන්න වශයෙන් මෙන්න මේ දිනයට කලින් තමයි ඔයාට ඔයාගේ ඕඩර් එක ලැබෙන්නේ. ඒ ගැන අයිඩියා එකක් ගන්න තමයි මෙතන එස්ටිමේට් ඩිලිවරි ඩේට් කියලා දිනයක් දාලා තියෙන්නේ. මෙතන ෆ්‍රී ෂිපින් කියන එකට උඩින් ඔයාලට ක්වොන්ටිටි කියලා එකක් බලා ගන්න පුළුවන්. එතන එක තමයි වැටලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට මිලදී ගන්න අවශ්‍ය මේකෙන් එක අයිටම් එකයි. ඔයාට මේකෙන් අයිටම්ස් දෙකක් තුනක් මිලදී ගන්න අවශ්‍යයි නම් මේ ක්වොන්ටිටි එක දෙක තුන දාලා ඔයාට අවශ්‍ය විදිහට වෙනස් කරගෙන අවශ්‍ය ප්‍රමාණය ඕඩර් කරන්න පුළුවන්. ඔයා මිලදී ගන්න යන අයිටම් එකේ මොඩල් එක ඩිසයින් එක කලර් එක වගේ දේවල් සිලෙක්ට් කරාට පස්සේ ඔයා ආපහු ඩබල් චෙක් කරන්න. මේ දේවල් ඩබල් චෙක් කරලා හරිනම් ඔයාලා පහල තියෙන කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. කන්ටිනියු බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාව තවත් වැදගත් තැනකට වැටෙනවා. ඉතින් මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට ඔයාව වැටුණාට පස්සේ ඔයාට මෙතනින් ෂිපින් ඇඩ්‍රස් වගේම පේමන්ට් මෙතඩ් සිලෙක්ට් කරන්න තියෙනවා. ඔයාලා මම මීට කලින් දාපු 2024ට ගැලපෙන AliExpress account එකක් හදන්නේ කොහොමද කියන වීඩියෝ එක බැලුවා නම් ඒ වීඩියෝ එක බලලා ඒ විදිහට account එකක් හැදුවා නම් මේ වෙනකොටත් මේ ෂිපින් ඇඩ්‍රස් කියන තැනට ඔයාගේ ඇඩ්‍රස් එක ඇඩ් වෙලා තියෙන්න ඕනේ. ඔයාගේ ඇඩ්‍රස් එක මේ වෙනකොටත් මෙතනට ඇඩ් වෙලා නැත්නම් මෙතන ෂිපින් ඇඩ්‍රස් කියන එක යටතේ තියෙන ඇඩ් අ නිව් ඇඩ්‍රස් කියන එක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාව මෙන්න මේ වගේ තැනකට වැටෙනවා. මෙතන උඩින්ම ඔයාලට පේනවා ඇති අපේ country එක select කරන්න තියෙනවා. මම ශ්‍රී ලංකා නිසා මෙතන ශ්‍රී ලංකා කියලා ඇඩ් වෙලා තියෙනවා. සමහර විට ඔයා ඉන්නේ වෙන රටක නම් ඩුබායි, එහෙම නැත්නම් ජපාන්, එහෙම නැත්නම් කොරියන් වගේ නම් ඔයාගේ country එක මෙතනට ඇඩ් වෙලා තියෙයි ඔටෝමැටිකලි. ඇඩ් වෙලා තිබ්බේ නැත්නම් ඔයාගේ country එක වෙනම ගිහිල්ලා ඔයාට select කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ contact name එක දාන්න, ඊට පස්සේ ඔයාගේ number එක දාන්න. number එක දානකොට හරියටම ඔයාගේ වැඩ කරන phone number එකක් දාන්න. ඔයා ඉන්න country එක අනුව ඔයාගේ country code එක වෙනස් කරලා ඔයාගේ country එකට අදාළ number එකක් දාන්න. ඔයා වෙන රටක ඉන්නවා නම් ඊට පහලින් මෙතන address කියන තැන පළවෙනි කොටුවේ ඔයාගේ address එක හරියටම ඒ විදිහටම දාන්න. ඔයා වෙන රටක ඉන්නවා නම් ඔයා දැන් ඉන්න තැනේ address එක හරියටම මෙතනට enter කරන්න. පළවෙනි කොටුවේ ඔයාගේ address එක හරියටම සම්පූර්ණයෙන් type කරාට පස්සේ දෙවෙනියට තියෙන කොටුවේ ඔයා කිසි දෙයක් type කරන්න අවශ්‍ය නැහැ. ඔන්න ඊට යටින් ඔයාට ප්‍රොවින්ස් කියලා එකක් බලා ගන්න පුළුවන්. ඔයා මේ ප්‍රොවින්ස් කියලා තියෙන box එකේ අයිනේ තියෙන ඊතලයේ උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. මෙතන පළාත් හැම එකක්ම බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයා පදිංචි වෙලා ඉන්න පැත්තට අනුව ඔයාගේ පළාත සිලෙක්ට් කරන්න. මම නුවර කෙනෙක් නිසා මෙතන තියෙන central කියන එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන cities වගේක් suggest කරනවා. මෙතනින් මම candy කියන එක සිලෙක්ට් කරනවා. ඔන්න එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඉතුරු කොටු දෙකම ඔටෝමැටිකලි ෆිල් වෙලා තියෙනවා. ප්‍රොවින්ස් එක සෙන්ට්‍රල් විදිහට ඒ වගේම සිටි එක කැන්ඩි විදිහටත් ඇඩ් වෙලා තියෙනවා. මෙතන යටම ඔයාට සිප් කෝඩ් කියලා එකක් බලා ගන්න පුළුවන්. මෙතන සිප් කෝඩ් එක දානකොට ඔයාගේ ගමේ පෝස්ට් ඔෆිස් එකට අදාළ සිප් කෝඩ් එක දාන්න. ඔයාගේ ගමේ සිප් කෝඩ් එක හොයන්න දන්නේ නැත්නම් Google එකට ගිහිල්ලා සර්ච් කරලා ඒක හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් මම කලින් දාපු වීඩියෝ එක බලන්න පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන වීඩියෝ එකේ link එක. ඒ වීඩියෝ එකෙන් ගිහිල්ලා ඔයාට සිප් කෝඩ් එක හොයාගන්න විදිහත් බලන්න පුළුවන්. ඔයා දාපු මේ හැම ඩීටේල් එකකම ආපහු පාරක් චෙක් කරලා බලන්න හරිද කියලා. හරිනම් පහල තියෙන set as default shipping address කියන එකේ ටික් එක ඔන් කරන්න. මේ ටික් එක ඔෆ් කරලා තිබ්බොත් එහෙම ඔයා ආපහු AliExpress එකේ නෝඩ් එකක් දාන්න යනකොට ආපහු ඔයාට address type කර කර ඉන්න වෙනවා. දැන් ඔයා පහල තියෙන save
කියන බටන් එක ක්ලික් කරන්න. ඔන්න ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා දීපු ඇඩ්‍රස් එක සහ කන්ටැක්ට් ඩීටේල්ස් වලට අදාළව ඔයාගේ shipping address කියන තැන ඒ ඩීටේල් හැම එකක්ම ඇඩ් වෙලා තියෙනවා. හරි. ඔන්න ඊළඟට අපිට කරගන්න තියෙන්නේ payment method select කරගන්න එක. මෙතන තියෙන payment methods කියන එක යටතේ අපිට බලා ගන්න පුළුවන් කලින් වගේම select payment method කියලා එකක් තියෙනවා. ඔයා මෙන්න මේක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාට මේ වගේ pop-up window එකක් open වෙනවා. මෙතන අපි පළවෙනියෙන්ම තියෙන එකට ටික් එක දාන්න ඕනේ. ඒ කියන්නේ අපි බැංක් කාඩ් වලින්නේ payment එක කරන්න යන්නේ. අන්න ඒ නිසා මෙතන උඩින්ම තියෙන එකට තමයි අපි ටික් එක දාන්න ඕනේ. මෙතන උඩින්ම තියෙන add a new card කියන එකට ඔයාලා ටික් එක දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට එනවා ඔයාගේ බැංක් කාඩ් එකට අදාළ details fill කරන්න. මෙතන card number කියන තැන ඔයාගේ බැංක් කාඩ් එකේ ඉස්සරහ පැත්තේ තියෙන ඉලක්කම් ටික enter කරන්න ඕනේ. ඊට යටින් ඔයාගේ බැංක් කාඩ් එකට අදාළ bank account එකේ තියෙන නම ඔයා මෙතන card holder name කියන තැන enter කරන්න ඕනේ. කාඩ් හෝල්ඩර් නේම් කියනකට යටින් අපිට එක්ස්පයර් ඩේට් එකක් දාන්න තියෙනවා. මෙතනට දාන්න ඕනේ අපේ කාඩ් එකේ තියෙන එක්ස්පයර් ඩේට් එක. ඔයාටත් බැංක් කාඩ් එකක් තියෙනවා නම් ඔයාගේ බැංක් කාඩ් එකේ ඇති එක්ස්පයර් ඩේට් එකක් ඒක ඒ විදිහටම මෙතනට එන්ටර් කරන්න ඕනේ. මෙතන මම දාන බැංක් කාඩ් ඩීටේල්ස් ඔයාලට පෙන්වන කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මම ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මෙතනට මේ ෆේක් කාඩ් ඩීටේල්ස් වගේක් දාලා මේක ෆිල් කරලා පෙන්වන්නේ. මෙතන යටම ඔයාට CVV කියලා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනට දාන්න ඕනේ ඔයාගේ බැංක් කාඩ් ඩකේ පිටිපස් සහ තියෙන CVV කෝඩ් එක ඉලක්කම් තුනක කෝඩ් එකක් ඇති අන්න ඒ කෝඩ් එක තමයි ඔයා මෙතන CVV කියන තැනට දාන්න ඕනේ. CVV කෝඩ් එක දාන්න තියෙන තැනට යටින් save card details කියලා එකක් තියෙනවා. මේකේ පොන්චි ටික් එකක් ඔන් වෙලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගෙත් මේ විදිහට ටික් එක ඔන් වෙලා තියෙනවා නම් මේ ටික් එක ඕෆ් කරන්න. ඔයාලා බැංක් කාඩ් ඩීටේල්ස් උත් හරියට දාලා මේ ටික ෆිල් කරාට පස්සේ පහළම තියෙන සේව් ඇන් කන්ෆර්ම් කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඔන්න ඒ බටන් එක ක්ලික් කරාට පස්සේ ටික වෙලාවක් ලෝඩ් වෙලා කලින් අර පේමන්ට් මෙතඩ්ස් කියලා පෙන්නපු තැනට ඔයා ඇඩ් කරපු බැංක් කාඩ් එක මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා AliExpress එකෙන් orders දානවා නම් අවසාන වශයෙන් හොඳ අවබෝධයෙන් බලන්න ඕන තැනක් තියෙනවා. ඒ තමයි total එක. මේ pay now කියන එකට උඩින් total කියලා ඔයා ගෙවන්න ඕන ගාණ කීයක්ද කියලා පෙන්වනවා. මේ back cover එකට අවසාන වශයෙන් ගෙවන්න ඕන ගාන ඩොලර් 1024යි කියලා මෙතන ටෝටල් කියන තැනින් පෙන්වනවා. ලංකාවේ මුදලින් රුපියල් 401ක් කියලාත් ඒක පැහැදිලිවම මෙතනින් පෙන්නලා තියෙනවා. ඔයා ගෙවන්න ඕන ගාන කීයද කියලා මෙතනින් බලලා හරි අයිඩියා එකක් අරගෙන පහළ තියෙන pay now කියන බටන් එක ක්ලික් කරන්න. ඔයා මෙතනට දාපු බැංක් කාඩ් ඩීටේල්ස් හැම දෙයක්ම හරිනම් ඔයා මේ pay now කියන බටන් එක ක්ලික් කරපු ගාම payment processing කියලා වැටලා ටික වෙලාවක් ලෝඩ් වෙලා ඔයාගේ payment එක successful වෙනවා. ඔයාගේ payment එක successful වුණා කියලා කියන්නේ ඔයාගේ ඕඩර් එක සාර්ථකව ප්ලේස් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි AliExpress එකෙන් හරියට ඕඩර් එකක් දාගන්නේ. AliExpress ගැන කිසිම දැනුමක් නැති බාල මහලු ඕනම කෙනෙක්ට මේ වීඩියෝ එක බලුවා නම් හොඳ අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද AliExpress එකෙන් ඕඩර් එකක් දාගන්නේ කියලා. එහෙනම් අද වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමු ගන්නවා අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා ඊට හැපැත් තියෙන bell icon එකත් all දාලා click කරන්න. වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.